තුන් සිතම දවා හලු කළ යළි යළි පිපී පරවුන ප්‍රේමණීය මතක මන්දිරයක අමරණීය ආත්ම ගනුදෙනු. ඉතින් දෙවෙන්දරා, උදුවක් මාසෙ උදා වෙලා සීතලයි වැස්සයි හුලඟයි ඔය හැම දෙයමත් එක්ක නැත්තලත් උදා වෙන තව තියෙන පුංචිම දවස් ටිකක්. පහුගිය දවස්වල වස්සානයයි හුලඟයි නිසා ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට ගොඩාක් කරදර සිද්ධ වුණානේ. ඒ වෙලාවට නම් හිතෙන්නේ වහින්න එපා කියලයි. ඕනම දෙයක් ඕනට වඩා ඕනම නැහැ කියලා කියනවනේ දෙවෙන්දරා. වැස්ස වුණත් සීමාව පැන්නාම මිනිස්සුන්ට කරදරයක්. ඒත් ඉතින් සබදාමත් එක කාටවත් තරඟ කරන්නවත් එකට එක කරන්නවත් බැහැනේ. අපි හැමෝම මොන දේ කරත් සබදාමට යටත්. වැස්ස ගොඩක් දේවල් අරන් ඇවිල්ලා දෙවෙන්දරා. සීතල, හුදෙකලාව, කළුවර, ඔය හැම දෙයක්මත් එක්ක ලෙඩ රෝගත් තරංග ඉන්නේ වැස්ස තමයි. බහිනකොට ගොඩක් වෙලාවට අපි පුංචි දවස්වල නම් අම්මලා තාත්තලා අපිව කොහෙවත් යවුවේ නැහැ. බහින වෙලාවට එළියට බහින්න දෙන්නේ නැහැ. ඒ වුණාට දැන් නම් අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අපි එළියට බහල යන්න ඕන නැති වෙන්නලා. දැන් තාත්තා නැහෙනේ. ඉස්සර නම් මොනම හේතුවකටවත් බහින වෙලාවට ගෙදරින් එළියට බහින්න තාත්තා දෙන්නේ නැහැ. අම්මටවත් දොරිකොටවත් සුරංගනා සහෝදරිටවත්. දැන් ඉතින් එකිනෙකාගේ අවශ්‍යතාවන් වෙනුවෙන් වැස්ස නෙමෙයි මොන තරම් දෙයක් තිබුණත් අපි එළියට වැහල යන්න ඕනේ. හැමෝම එහෙමයි නේද වෙන්දරා? දවල් මහා වැස්ස නගරෙට ගියා. මොන තරම් වැස්සක්ද වෙන්දරා? පාරේ කැලි කසල අයින් කරන අම්මලා තාත්තලා වැස්සට කොහෙත්ම ඔරොත්තු දෙන්නේ නැති ඇඳුම් ඇඳගෙන ඒ රාජකාරී කරමින් හිටියා. හරි දුකයි වැඩිහිටි අම්මලා තාත්තලා. හරිනම් ගෙදරට වෙලා මේ වහින වෙලාවේ උනුත් ඒකක් කෝපි එකක් බිබී ඉන්න ඕන අම්මලා තාත්තලා. මිනිස්සුන්ගේ කුණු එකතු කරනවා. නොයෙකුත් හැමදාමත් අකමැති විරුද්ධ දෙයක්. තවත් මිනිස්සෙක් ඒ වගේම අතපය තියෙන තවත් මිනිස්සෙකගේ කුණු එකතු කරන්න ඕන කියන එක හරිම අසාධාරණ විහිළුවක් කියලා නොයෙකුට හිතෙනවා. ඒ කැලි කසල එකතු කරන අම්මලා දෙවෙන්දරා එකතු කරන කුණු ඒව ගෙනියන්නේ ට්‍රැක්ටරේට විසි කරලා ඊට පස්සේ යන්නෙත් ඒ ට්‍රැක්ටරේ පිටිපස්සේ එල්ලිලා. සමහර අම්මලා එහෙම යනකොට ඇදගෙන බිමට වැටිලා දරුණු තුවාලක් සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවලු. තාත්තලත් එහෙමයි. හිතේ හයිය තිබුණට සමහර අම්මලා තාත්තලාගේ ගතේ හයියක් නැහැ නේද වෙන්දරා? ළඟදී අපූරු ප්‍රවෘත්තියක් කියුවා ඉන්දියාවේ තරුණ චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් ගැන. දෙවෙන්දරා දන්නවා මීරා භාරති ළඟදී අලුතෙන් වාර්තාමය චිත්‍රපටයක් කළා. මේ විදිහට කැලි කසල එකතු කරන මිනිස්සු ගැන ලංකාවටත් වඩා ඉන්දියාවේ කුලභේදය තදින් තියෙනවනේ දෙවෙන්දරා. ඉතින් ඉන්දියාවේ සෝපාකගේ කුලයට වැටිච්ච අහිංසක මිනිස්සු ඒ දුකක් විඳින හැටි මීරා භාරති අපූර්වට තමගේ වාර්තාවට වාර්තාමය චිත්‍රපටයට හසු කරගෙන ඒ කතාවේ පුංචි කොටසක් වුණත් බලනකොට දෙවෙන්දරා හිතෙනවා අපේ කුණු අපි කෙනෙකුට අතගාන්නවත් අල්ලන්නවත් දෙනවා කියන්නේ මොන තරම් පාපයක්ද කියලා. ඒ වාර්තාමය චිත්‍රපටයේ කරාට ඉන්දියානු රජය විසින් ඇය වත්තරංගුට අරගෙන තිනවා. මීරා භාරති ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂකවරිය. ඇයට ලැබුණු තෑග්ග තමයි ඒක. ඒ කියන්නේ මිනිස්සු කොටසක් අනිවාර්යයෙන්ම දුක් විඳිය යුතුයි. හැම තැනකම මෙහෙම ලියවිලා තියෙනවද දෙවෙන්දරා? ඉන්දියාවේ කුලභේදය තදින් තිබුණත් ඒ තරම් දරුණුවටම දකින්න නැති ලංකාවෙත් මිනිස්සු කොටසක් තවත් කෙනෙක්ගේ කුණු යුක්ත කරනවා හැමදාම මේ මොහොතෙත්. ඒක එහෙම වෙන්න ඕන නැහැ කියලා නොරිකුට හිතෙනවා. අපි පිරිසිදුවට ඉන්න කැමති වගේම ඒ මිනිස්සුත් ඒකට කැමති ඇති. මේ පොළොන්නරුව පැත්තේ එහෙම කැලි කසල එකතු කරන අම්මලා තාත්තලා ජීවත්වන පැත්තක් තියෙනවා දෙවෙන්දරා. එක ගමක්. ඒ ගමේ නම සුවසිත ගම. විශ්වාස කරයිද කියන්න දන්නේ නැහැ දෙවෙන්දරා. ඒ මිනිස්සු
පුදුමාකාර තරම් පිරිසිදුවට ජීවත් වෙනවා. හැම ගෙදරක්ම පිළිවෙලට තමන්ගේ මිදුල ගේ ඇතුළ සුද්ධ පවිත්‍ර කරගෙන මල් වවලා හරිම අපූරුවට ජීවත් වෙනවා. අපි අපේ කුණු අපිම අපේ ගෙවත්තෙම විනාශ කරලා ඒ විදියට ඉවත් කරන්න පුරුදු වෙනවනම් ඒ මිනිස්සු අපේ කුණු වදින්න ඕන නැහැ නේද දෙවෙන්දරා? එක තප්පරයක් අපිට සිද්ධ වුණොත් කාගේ හරි දෙයක් කාගේ හරි කැතකුණු ඒ විදියට අල්ලන්න අපි කැමති වෙයිද? අපේ දෙමව්පියන්ගේ අපේ ළඟම කෙනෙක්ගේ හැරෙන්න අපි පිටස්තර කෙනෙක්ගේ කැලිකසල ඉවත් කරන්න කැමති වෙන එකක් නැහැ නේද? ඒ මිනිස්සුත් එහෙමයි නේද දෙවෙන්දරා? ඉතින් මේ වහින වෙලාවේ තවත් කෙනෙක් පේන්නේ නැති තරම් වහින වෙලාවේ එහෙම කැලිකසල එකතු කරන අම්මලා තාත්තලා දැක්කාම අපි ගැනම ලැජ්ජාවක් හිතෙනවා දෙවෙන්දරා. මේ උදුවක් මාසෙනේ, සීතල මාසෙ. අපි හැමෝම ගෙවල් ඇතුලේ උණුසුමින් ඉන්න කැමැතිම මාසෙ. තවත් කොටසක් වැස්සේ තෙමි තෙමි අපේම කුණු එකතු කරනවා. ඒක හරිම අසාධාරණයි. ඉතින් මට කියන්න, නොරිකෝ කියන හැමදේම පිළිගත්තේ නැතත් කිසිම හාවක් හුවක් නැතුව දෙවෙන්දරා අහගෙන ඉන්න එකත් නොරිකොට වටිනවනේ. මෙච්චර වෙලා නොරිකෝ කතා කරපු නිසා නිහඬවම බලාගෙන ඉන්න නැතුව මොනවම හරි කියන්න දෙවෙන්දරා. ඔබ මගේ මයි කියන්න මට අයිති නැත සිතන්න. ඔබ මගේ මයි කියන්න මට අයිති නැත සිතන්න. ඔබ පතාතවින්න මට සුසුම් නැහෙලන්න. මේ නිහඬ බව බිඳෙන්න තව මොනවහරි කියන්න. ඔය නෙත් අගින් සිනාසෙ මා දිහා දැන් බලන්න. දැන් ළඟයි හිරු නැගින්න තව වරක් මා සිඹින්න. දැන් ළඟයි හිරු නැගින්න තව වරක් මාසිඹින්න. මට ආදරේයි එකවරක්වත් කියන්න. මේ නිහඬ බව බිඳින්න තව මොනවහරි කියන්න. ඔය නෙත් අගින් සිනාසෙ මා දිහා දැන් බලන්න. මේ නිහඬ බව බිඳින්න තව මොනවහරි කියන්න. ඔය නෙත් අගින් සිනාසෙ මා දිහා දැන් බලන්න. අමතක කිරීම සහ අමතක වීම කියන වචන දෙක ඇතුලේ ලොකු වෙනසක් තියෙනවද දෙවෙන්දරා? සමහර විට ලොකු වෙනසක් ඇති. අමතක වෙනවා කියලා කියන්නේ ඇත්තටම නිරායාසයෙන් සිද්ධ වෙන දෙයක් වෙන්නත් පුළුවන් දෙවෙන්දරා. දහසකුත් දෙකක් වැඩ රාජකාරී අතරේ අපිට සමහර දෙයක් සමහර කෙනෙක් අමතක වෙන්න පුළුවන්. අමතක කරනවා කිව්වහම ඒක අපි උවමනාවෙන් කරන දෙයක් නේ දෙවෙන්දරා. සමහර දේවල් අපි ඕනෑකමින් අමතක කරනවා, ඕනෑකමින් අමතක කරන්න උත්සාහ කරනවා.
සමහර දේවල් අකමැත්තෙන් අමතක කරනවා. මතක සහ අමතක කියන්නේ එක ළඟ එකට බැඳිච්ච හරි අපූරු වචන දෙකක් දෙවෙන්දරා. නිකන් හිතන්නකෝ, සමහර අවස්ථා තියෙනවා අපි ගොඩාක් කැමති දේවල්, අපි ගොඩාක් කැමති අය අමතක කරන්න ඕනම වෙලාවක අපි ඒ වෙනුවෙන් උත්සාහ කරනවා. ඒක හුඟක් අමාරු දෙයක්. හැබැයි සමහරුන්ට ඒක පුදුමාකාර තරම් ලේසි දෙවෙන්දරා. නොරිකොට හිතන්නේ අනිවාර්යයෙන්ම අමතක කරන්න ඕනම දේවල් අමතක කරන්න අපි ශක්තිමත් වෙන්න ඕන කියලයි. සමහර දේවල් කටුවක් වගේ පපුවේ හදවතේ ඇනේ ඇනේ තියෙන එක වේදනාවක්, වදයක්. ඉතින් එහෙම අවස්ථාවල අපිට පුළුවන් වෙන්න ඕනේ අමතක කරන්න, ශක්තිමත් වෙන්න. සමහර මතක අපි මොනතරම් අමතක කරත් වෙන්දරා අපේ ඇස් ඉස්සරහා පිටම අපිට පේන්නම මොනයම් වෙලාවකදී හරි මතුවෙනවා. ඒක නොරිකොට වගේම දෙවෙන්දරාටත් පොදු දෙයක් හැමෝටම. ඉතින් කොච්චර කිව්වත් මට ඒ දේවල් අමතකයි කියලා ඒක බොරුවක් වෙන්න පුළුවන් නේද දෙවෙන්දරා? ජී.බී. සේරනායක මහත්තයාගේ හරි අපූරු පොතක් ඔබ කියවලා ඇති මගේ සිතුම් පෙතුම්. මං කලින් දවසකත් ඔබට කිව්වා නේද දෙවෙන්දරා, ඒ පොතේ තිබුණා මතකයෝ ගල් පමණය, රුචි අරුචිකම් නැමැති සිමෙන්ති ඒවා එක්කොට බඳි. ඇත්තටම මතකයන් කියලා කියන්නේ ගල් විතරයි දෙවෙන්දරා. අපේ කැමැත්ත තමයි ඒ දේවල් එකතු කරන්නේ, එක තැනකට ගේන්නේ. කොහොමුණත් මං කලින් කිව්වා වගේ මතක තියාගන්නයි අමතක කරන්නයි අපි ශක්තිමත් වෙන්න ඕනේ. සමහර දේවල් අමතක කරනවට වඩා මතක තියාගන්න එක අමාරුයි, වේදනාවක්. ඒත් ජීවිතේ යම් දවසක මොනවාම හරි දෙයක් තියෙනවා දෙවෙන්දරා, අපි අවසානයේදී මතක තියාගන්නට ඕන දේවල්. ඉතින් අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි එහෙව් මතකයක් අපි හිතේ කොහේ හරි පරිස්සමට තියාගන්නවා. හැබැයි ඒක හිතේ කොහේ හරි තියෙනවා කියන එක අපි වෙලාවකට අමතක කරනවා. සමහර මනුස්ස රූප වගේ දෙවෙන්දරා, අමතක කරන්නම ඕනේ. ඒත් මතකෙ තිනවා. කොහේ හරි ඉඳන් අපි දිහා බලාගෙන ඉන්නවා කියලා හිතෙනවා. අපිට කතා කරනවා කියලා ඇහෙනවා. අපි තවත් කෙනෙක් ගැන හිතනවා වගේ, වද වෙනවා වගේ. තවත් කෙනෙක් අපි වෙනුවෙන් ඉන්නවා කියලා දකින්න ඕනම කෙනෙක් කැමතියි දෙවෙන්දරා. ඔය මතක කතාව ඇතුලේ තියෙන සරලම ඇත්ත ඔන්න ඕක. කොහොමුණත් ඇස් දෙක පියාගත්තම මතකෙට එන කෙනෙක් අපි හැමෝටම ඉන්නවා. අමතක කරන්න උත්සාහ කරත් අමතක වෙන්නේ නැති කෙනෙක් අපි හැමෝටම ඉන්නවා. හරියට නොරිකෝගේ ඇස් දෙක ඇතුලේ දෙවෙන්දරා ඉන්නවා වගේ. Yes.
සුසක සුදු සීතල සෙනදා නුඹටයි අපි හිනෙහිමු හැමදාකම අපි අප ළඟමයි දැන් ඉතින් අහස පුරා ඇහෙන ඔබේ හඬ ඇයි ඔයා දෙවෙන්දරාට හැමදේම කියන්නේ? සමහරු එහෙම අහනවා දෙවෙන්දරා. ඇයි මම දෙවෙන්දරාට හැමදේම නොකියන්නේ? එතකොට මං එහෙම අහනවා. ඔයා කියන හැමදේම දෙවෙන්දරා අහන් ඉන්නවද? දෙවෙන්දරාට ඇහෙනවද? තවත් සමහරු එහෙමත් අහනවා. දෙවෙන්දරා කොහේ හරි ඉඳන් අහන් ඉන්නවා. දෙවෙන්දරාට ඇහෙනවා. නොරිකෝ එහෙම කියනවා. ඇත්තටම කිව්වොත් දෙවෙන්දරා, ඔබ වගේම හිතන්න පුළුවන් දැනෙන හැම මිනිස්සෙකුටම නොරිකෝ කියන මේ කතාන්දරය ඇහෙනවා. කිසිම හාවක් හෝවක් නැතුව නිස්සල්මනේ අහගෙන ඉන්නේ. සමහර විට උත්තර දීලා පළක් නැති හින්දා වෙන්නත් පුළුවන්. සමහර විට දෙන්න උත්තරයක් නැති හින්දා වෙන්නත් පුළුවන්. වෙනස්කම් ගැන ඔබ මොනවද දන්නේ දෙවෙන්දරා? වෙනස්කම් කියලා කියන්නේ හරි අපූරු දෙයක්. වෙලාවකට තවත් කෙනෙකුට වඩා මම වෙනස් කියලා දැනෙනවනම්, තවත් කෙනෙක්ගේ සිතුවිලි වලට වඩා වෙනස් සිතුවිලි මට තියෙන්නේ කියලා දැනෙනවනම්, ඒක හරි අපූරු සිතුවිල්ලක්. ඒ වෙනස්කම කියන වචනෙම අනිත් පැත්තට කැරකිලා තවත් කෙනෙක් මට වෙනස්කම් කරනවා කියලා දැනනවනම්, ඒක ටිකක් හිත රිදවන සිතිවිල්ලක්. හිත රිදවන වෙනස්කමක්. වෙනස් කියන වචනෙත් අර මතකයන් වගේම බිඳිලා හැදිලා හැඩවෙලා කැඩිලා එක එක විදිහට පපුවට වදිනවන දෙවෙන්දරා. නොරිකෝගේ අත්තම්මා උඩරට පළාතේ. එයාට තිබුණා පරම්පරාවෙන් ලැබිච්ච ආඩම්බරකමක්. අඩුවෙන් හිනාවෙන, අහන හැම දෙයකටම උත්තර නොදී ඉන්න, හැබැයි අනිත් කාටත් වඩා කරුණාවන්ත හදවතක් ආත්තම්මට තිබුණා. වතාවක් දෙවෙන්දරා ආත්තම්මගේ එක කුස උපන් සහෝදරියකගේ දියණියක් ආත්තම්මගේ ගෙදර නිවාඩුවක් ගත කරන්න ආවා. පුංචි නොරිකෝ සුරංගනා සහෝදරි, එතකොටත් පාසල් යන වයස හිටපු පුංචි අම්මලා, ඔය හැමෝම මැද්දේ නිවාඩුව ගත කරන්න එයා හරි ආසාවෙන් හිටියා. හැබැයි නොරිකෝ සහ පුංචි සුරංගනා සහෝදරි මේ ආගමනයේ කැමති වුණේ නැහැ. අත්තම්මගේ ආදරේ බෙදලයි කියලා බය හිතුණා. ආපු දවසේ ඉඳලා දෙවෙන්දරා නොරිකෝ එක්ක සුරංගනා සහෝදරි ඒ ඥාති සහෝදරයෙට වෙනස්කම් කරන්න ගත්තා. ඒක නරක වැඩක්. තේරුණේ පස්සේ. වෙනස්කම් ගැන කතා කරපු නිසායි ඒ කතාව මතක් වුණේ. අපේ වෙනස්කම් විමස ගන්න බැරුව දෙවෙන්දරා, එක දවසක් ඒ සහෝදරිය තමන්ගේ අම්මට ලියපු ලියුමක් අපේ අත්තම්ම කියවපුවා. දැන් නම් කතා කරනකොටත් ඒ ගැන හරිම ලැජ්ජාවක් දැනෙනවා දෙවෙන්දරා. එයා අම්මට ලියලා තිබුණේ අපි වෙනස්කම් කරන නිසා ආපහු එක් යන්න කියලා. ඒ වෙනස්කම දරුණුයි දෙවෙන්දරා. අත්තම්ම ඒ වෙලාවේ නොරිකුටයි සුරංගනා සහෝදරයටයි ගොඩක් දේවල් කියලා දුන්නා. වෙනස්කම් කරනකොට කෙනෙකුට දැනෙන විදිය, රිදෙන විදිය. ඒ දැනන් තේරුණේ නැහැ. වැඩිහිටි වෙනකොට තේරුණා. එතකොට අපි තවත් කෙනෙකුට රිදවලා ඉවරයි දෙවෙන්දරා. අත්තම්ම කවදාවත් අපිටවත් දුරින් ආපු ඒ සහෝදරීටවත් පුංචි අම්මලටවත් වෙනසක් කරේ නැහැ.
කෑම බෙදන්න ගියත් අපි හැමෝටම සමානව බෙදන්න පුදුම දක්ෂකමක් අත්තා මගේ තිබුණා. හැමෝගෙම පිඟානට බෙදෙන්නේ එකම ප්‍රමාණයක්. කාටවත් අඩු වැඩි කියන්න බෑ. හැම මිනුමක්ම තිබුණේ අත්තා මගේ හිතේ සහ අතේ. ආදරෙත් තිබුණේ එහෙමයි. දරුවන්ට මිනිපිරියන්ට මුණුපුරන්ට කියලා වෙනසක් අත්තම ළඟ තිබුණේ. ඉතින් එහෙම බලනකොට දෙවෙන්දර අපේ අත්තම වෙනස්කම් කියන දේ නොදන්න ගැහැණියක්. අත්තම මිය ගියාට පස්සේ අවමගුල් උත්සවයට යටි සහෝදරිය ආවා. ඇය දැන් විවාහකයි, දරුවෝ ඉන්න අම්ම කෙනෙක්. ඉතින් ඇත්තටම දෙවෙන්දර අවුරුදු ගාණක් ගත වෙලා අපි වැඩිහිටිය වුණත් තවමත් මට ඇය දැක්කම ලැජ්ජාවක් ඇති වෙනවා. අපි වෙනස්කම් කරපු නිසා. වෙනස්කම කියන දේ හුඟක් කාලවලට දරා ගන්න අමාරුයි කියලා මුලින්ම කියලා දුන්නේ අත්තම්ම තමයි. දැන් සමහර වෙලාවට සමහර කෙනෙක්ගෙන් වෙනස්කම් සිද්ධ වෙනකොට දෙවෙන්දරා ඒක දරුණුවටම දැනෙනවා. කතාවටත් කියනවනේ අපිට දෙයක් වෙන්න ඕන ඒක තේරෙන්න කියලා. ඇත්තට මේක එහෙමයි දෙවෙන්දරා. මං කලින් දවසකත් දෙවෙන්දරාට කිව්වනේ තාත්තා ඉන්න කාලේ ළඟින් හිටපු නෑදෑයෝ ළඟම හිතවත්තු. අද දුරින් ඉන්නකොට ඒක වෙනස්කමක් විදිහට අපිට දැනෙනවා. ඒ වෙනස්කම දරුණුයි. හැමෝගෙම වෙනස් වෙලා ජීවත් වෙනවට වඩා වෙනස්කම් විඳින්න සිද්ධෙන එක දරුණුයි. පුංචි කාලේ පුංචි පන්තිවල ඉන්නකොට සමහර යාළුවෝත් එක්ක තරහ වුණාම අපි නොදැන්නුවත්වම කරලා තියෙන වෙනස්කමක් ඒ යාළුවන්ට. ළඟ වාඩි වෙන්න දෙන්නේ නැහැ. ඌමනා වෙලාවට පුංචි මකන කෑල්ලවත් දෙන්නේ නැහැ. පැන්සල කැඩුණොත් උදව් කරන්නේ නැහැ. පැන්සල උල් කරගන්න කටර එක දෙන්නේ. ඒව වෙනස්කම්. පුංචි පුංචි වෙනස්කම්. හැබැයි ඒ පුංචි වයසට අනිත් කෙනාගේ හිතට ඒක කොච්චර දරුණුවට දැනනවද කියලා අපිට තේරුණේ නැහැ. හැමදේම දැනෙන්නේ අපිටත් ඒ දේ වුණාම කියලා ඇත්තටම දැන් තමයි තේරෙන්නේ දෙවෙන්දරා. ඔබ එදානම් සඳ වගේ නෙයි ඔබ නිදා හිරුයි මාතවයි ඔබ මගේ ඇයි තව මට සිතෙයි ඔබ තමා යන්නට හිත කියයි ඔබ එදානම් සඳ වගේ නෙයි ඔබ
දානම් සඳ වගේමයි ඔබ නිදාහිරුයි මාදවයි ඔබ මගේ යැයි තව මට සිතෙයි ඔබ දමායන්නට හිත කියයි ඔබ දානම් සඳ වගේමයි මේ ජීවිත කාලෙදී අපිට දුක සතුට ඔය හැමදේම ලැබෙනවා. එහෙම වෙලාවට ඒ හැමදේම බෙදාගන්න අපි ළඟින්ම කවුරු හරි ඉන්නවනම් අපි හැමෝම කැමති දෙවෙන්දරා. දාල යන්නේ නැති අත නොහැර ළඟ ඉන්න අපි හැමෝට මේ උවමනාව ඒ අවශ්‍යතාවය තියෙනවා. හුදකලාවට කවුරු හරි ආදරය කරනවා කියලා කියනවනම් දෙවෙන්දරා 90%ක් බොරු. ඉතිරි ටික තමයි ඇත්ත. මම තනියම ඉන්න කැමති. මම හුදකලාවට ප්‍රියයි. ඔය වචන දෙක ඇත්තටම ලොකු ආයාසයක් අරගෙන කියන වචන දෙකක් දෙවෙන්දරා. හැමෝටම තමන්ගේ හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් ඉන්න ඕනේ. ප්‍රේමවන්තෙක් ප්‍රේමවන්තියක් එහෙම වෙන්න ඕන නැහැ. හොඳ යාළුවෙක් උනත්. මේ ජීවිත කාලෙදී අපිට එක එක විදිහ මිනිස්සු මුණ ගැහෙනවා දෙවෙන්දරා. නොරිකොට දෙවෙන්දරාට අපි වටේ ඉන්න හැමෝටම සමහර මිනිස්සු පුදුමාකාරයි. ජීවිත කාලෙදම අවිශ්වාසයක් නොහිතන තරම් විශ්වාසනීයයි ආදරණීයයි. හැබැයි සමහර දවසක ඒ ආදරණීය කෙනාම ඒ විශ්වාසනීය කෙනාම අපි බලාගෙන ඉන්නකොටම විශ්වාසය බිඳලා දානවා. එහෙම වෙලාවට ජනේ ගැන දෙන විශ්වාසය පවා අපේ හිතින් ඇත්තලා යනවා දෙවෙන්දරා. ඒක තමයි ඇත්ත. මහරෑට හැරගෙන නොරික දෙවෙන්දරාට කතා කරන්නේ හිතේ තියෙන දේවල් කියන කෙනෙක් ඕන නිසා. හිටපු ගමන් පහත මාලයට දුවගෙන ගිහිල්ලා සුරගනා සහෝදරි අවදි කරවලා උණු කෝපිකක් බොන්නේ කායක් හරි කතා කරන්න ඕනේ හින්දා. අපි හැමෝටම මෙහෙම තියෙන්න ඕනේ. විශ්වාසය ඇති වෙන එකත් නැති කරන දෙයක්. විශ්වාසය කියන්නේ ඇති වෙන නැති වෙන ඇති කරන ඌමනාවෙන් නැති කරන දෙයක් දෙවෙන්දරා. ඇත්තටම මමට කියන්න ඕනේ සමහර යාළුවෝ සමහර ආදරණීය මිනිස්සු ඌමනාම වෙලාවේදී අත නොහැර අපි ළඟ ඉන්නවා. බොහොම අතලොස්සක්. ඒ අතරේදී ජීවිත කාලෙම වුණත් බලාගෙන ඉන්න පුළුවන් S2ක් තියෙන ආදරණීය කෙනෙක් ඉන්නත් පුළුවන්. කාට වුණත් යන්න කිව්වත් යන්නේ නැති, දාලා යන්න කිව්වත් දාලා යන්නේ නැති, අතාරින්න කිව්වත් අතාරින්නේ නැති ඒ තරම් ආදරණීය කෙනෙකුත් අපි හැමෝගෙම ජීවිතවල ඉන්න පුළුවන්. එහෙම ඉන්න අවස්ථාවක් තියෙනවා දෙවෙන්දරා. කලාතුරකින් කෙනෙක් හුදකලාව ජීවිතේම කියලා පිළිගන්න අවස්ථා තියෙනවා. මේ කතා කරන නොරිකුට වුණත් සමහර අවස්ථාවලදී හිතෙනවා තනියම ගොඩක් දේවල් ලැබෙනවා කියලා. තනිකම ගොඩක් දේවල් කියලා දෙනවා කියලා. ඒත් ඇත්තටම ඒ සිතිවිලි පරයා නැගිලා ඉන්නේ තනියම ජීවත් වෙන්න බෑ. තනියම තනිකම හැමදේම අහිමි කරනවා කියලයි. ඒ කොහොම වුණත් තනියම ජීවත් වුණත් ගොඩක් දෙනෙක් එක්ක ජීවත් වුණත් හැමදේම දරා ගන්න සිද්ධ වෙන්නේ හැමදේම සිද්ධ වෙන්නේ තමන්ට වෙන දිවෙන්දරා. දහසක් පිරිස වටේ හිටියත් ගොඩක් දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙන්නේ තනියම. එහෙම දහසක් පිරිසක් අතරේ අතහැරියා දාලා යන මිනිස්සු ඉන්නවා. එහෙම අය අපි හැමෝගෙම මූණට හිනාවක් කියනවා. අතහැරියත් අතහැරලා යන්නේ නැති, කොච්චර තරහා ගියත් ඒක පින්නන්නේ නැති, තරහා වුණත් මතක තියාගන්නේ නැති එහෙම අය අපි ගියා කියලා හිතුවත් හැරිලා බලනකොට අපි ළඟම ඉන්න පුළුවන් දෙවෙන්දරා. මිටින් මුදා හැර බැලුවෙ මිසක්තයි නුඹ නොගියාම වෙති ඉගිලි සමුගෙන ගොස් යලි හැරුනි මිසක්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් මිටින් මුදා හැර බැලුවෙ මිසක්තයි නුඹ නොගියාම වෙතින් ඉගිලි සමුගෙන ගොස් යලි හැරුනි මිසක්තයි නුඹ
ගෙව්වාට වලාකුලක් දුහුලින් කලාසපිරි සඳ වැසුනාදෝ. මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියාම වෙතින් ඉගිලි. සමුගෙන හොස් යලි හැරුනෙමි සත්තයි නුඹ ඇවිදින් වැතෙන මහවැස්සට සේදී මල්ලික පැහැය දියව යාවිදෝ. සමුගන්නට සිදු වූවත් අපට දැනුන සුවඳ මැකී යාවිදෝ. මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියාම වෙතින් ඉගිලි. හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියාම වෙතින් ඉගිලි. සමුගෙන ගොස් යලි හැරුනෙමි සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලතුනි. තුන් සිතම දවා හලු කළ යලි 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 පිපි පරවුන ප්‍රේමණීය මතක මන්දිරයක අමරණීය ආත්ම ගනුදෙනු. ආදරණීය දෙවින්දරා, දෙවෙන්දරාට කතා කරන අතරවාරේ දොරකෝ විටින් විට සඳැල්ලට යනවා. වස්සානේ හින්දා ආකාසි තරුණක් නැහැ දෙවෙන්දරා. හැබැයි අහස පැහැදිලි. බොඳ වුණත් පෝයහඳ පැහැදිලිව තියෙනවා. වැස්සෙන් හෙම්බත් වෙලා වගේ සඳැල්ලට ආබදව තියෙන අඹගහ නිදා වැටිලා. එක කොළයක්වත් හෙලවෙන්නේ නැහැ දෙවෙන්දරා. හැම තැනම තෙත. මේ ගහ කොළ මහා පොළව තෙත වුණාට මිනිස්සුන්ගේ හිත්නම් ඒ තරම් තිත නැහැ නේද දෙවෙන්දරා. තිත හිතක් කියලා කියන්නේ අපූර්ව වස්තුවක්. තිත කියන වචනෙම එක එක තැන්වලට යෙදෙනකොට ඒකත් වෙනස් වෙන හැටි හරි පුදුමයි දෙවෙන්දරා. අපි කවුරුත් ඇස් දෙක තෙත් වෙනවට කැමති නැහැ. ඒ කියන්නේ අඩන්න කැමති නැහැ. ඒත් අපේ හිත තිතමනයක් තියෙන හිතක් වෙනවනම් අපි කැමති. ඒකත් පුදුම දෙයක් දෙවෙන්දරා. දොරකෝ මේ කතා කරන වෙලාවේ අස්වැල්ල සිගිදරක අම්මා කෙනෙක් හරි අමාරුවෙන් කහින සද්දයක් කිනවා. ලොකු කැස්සක් හැදිලා. දැන් දවස් 3ක් විතර වෙලා ඉඳන් දෙවෙන්දරා, ඒ අම්මා කහින සද්දේ නොරිකට ඇහෙනවා. හරි අමාරුවෙන් කහින්නේ. අහගෙන ඉන්නකොට අපිට ඒ තරම් අමාරුයි නන් දෙවෙන්දරා. ඒ අම්මට කොයිතරම් අමාරුවක්ද කියලා දවල් දවසේදී නොරිකු සුරංගනා සහෝදරිත් එක්ක කතා වුණා. මේ ලෝකේ හැමෝම නිරෝගී වෙන්න ඕන දෙවෙන්දරා. මිනිස්සු, සත්තු, ඔය හැමෝටම නිරෝගී ජීවත් වෙන්න අයිතියක් තියෙනවනේ. හැබැයි තමන්ගේ නිරෝගී සම්පත රැකගන්න තමන් සතුව ලොකු වගකීමක් තියෙනවනේ දෙවෙන්දරා. මේ කතා කරන නොරිකෝ වුණත් ඒ ගැන ඒතරම් තකන්නේ නැහැ. අපි කන කෑම බීම පවා අපේ ශරීර සෞඛ්‍යයට සමහර වෙලාවට ලොකු තර්ජනයක්. අපි දැනම ඒ දේම කරන අවස්ථා තියෙනවනේ දෙවෙන්දරා. අදින් පස්සේ නම් කරන්නේ නැහැ කිව්වට අපි හිට කරන්නේ තේදී. අසනීපයක් හැදුනහම විඳවනවට වඩා අසනීපයක් නොහැදෙන්න වැඩ කරනවා නම් ඒක තමයි හොඳම දේ. පණ්ඩිතෙක් වගේ කිව්වට ඇත්තටම කියනවා නම්
නොරිකුත්තේ ගැන ඉතරම් දකන්න හැ දෙවෙන්දරා. අම්මගෙන් බැනුම් අහන වාර අනන්තයි. දෙවෙන්දරාට කතා කරන මේ වෙලාවේ මේ මුළු ගම්මානෙම නිහඬයි. හැමෝම නින්දට ගිහින්. නොරිකු අවදියෙන් දෙවෙන්දරාට කතා කරනවා. සමහර වෙලාවට දෙවෙන්දරාට කතා කරන්න සූදානම් වෙනකොට නොරිකුට හිතෙනවා අද මම මොනවද දෙවෙන්දරාට කියන්නේ කියලා. ඒ ඊළඟ තප්පරෙදි හිතෙනවා මොනතරම් දේවල් තියෙනවද දෙවෙන්දරා එක කියන්නේ කියලා. ඕනම වෙලාවක ඕනම කෙනෙකුට තවත් කෙනෙක් එක කියන්න මොනවාම හරි දෙයක් තියෙනවා දෙවෙන්දරා. ඕනම වෙලාවක ඕනම දෙයක් ඕනම කෙනෙකුට වෙන්න පුළුවන් වගේ ඕනම වෙලාවක මොනවාම හරි දෙයක් තව කෙනෙකුට කියන්න තියෙනවා. අඩුම ගානේ හයි හලෝ එහෙම වචනයක් හරි පුදුම නිහඬ කමක් තියෙන දෙවෙන්දරා මේ වෙලාවේ. එහෙම වෙලාවට නොරිකුට හිතෙනවා මේ වෙලාවේ අවදියෙන් ඉන්නේ දෙවෙන්දරයි මමයි විතරයිද කියලා. ඒක එහෙමද දෙවෙන්දරා? එක තරුවක් යට එකම හඳක් එක තරුවක් යට ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ ගේ දවසක අවාසනාවන්ත විදිහට මරණයට පත්වුණු ගල්ගමුවේ හස්තිරාජයා ගැන බොහොම දෙනෙක් හරිම වේදනාවෙන් කතා කරනවා. මොහුණුපත බැලුවොත් දෙවෙන්දරා හැම තැනම තියෙන්නේ ඒ සද්දන්ත අහිංසකයා වෙනුවෙන් ලියවුණු කවි සටහන්. හරිම සතුටක් මිනිස්සු අතරේ එහෙම සතුන් වෙනුවෙන් වේදනාවක් දැනෙන හදවතක් තියනයි ඉන්නවා කියන එක අහන්න ලැබිච්ච එකත්. මිනිස්සු තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරනවා වගේ
ඒ සත්තුන්ට ඒගොල්ලොන්ගේ අයිති වෙනුවෙන් සටන් කරන්න විදිහක් නැති එකද දෙවෙන්දරා ප්‍රශ්නේ? ගල්ගමුවේ ඒ අහිංසක සද්දන්තය ගැන කතාව එහෙමයි. එහෙම බලනකොට අපේම රටේ මේ මොහොතෙත් අසාධාරණයට ලක්වෙච්ච සත්තු ගොඩාක් ඉන්නවා. කොටසක් විදෙස් සමුත්තන් වෙනුවෙන් සපාරියන සූදානම් කරන්නෙත් ඔය විදි අහිංසක සද්දන්තයෙක් දෙවෙන්දරා. එහෙම හස්ති රාජ්‍යයේ පිට උඩ ලොකු යකඩ වැටක් සවි කරාම ඒ විදෙස් සංචාරකයන් එහා මෙහා ගෙනියන්න ඒක ඒ සද්දන්තයාට කාලයක් යනකොට කොඳු නාරටියට බලපානවා කියලා පශු වෛද්‍යවරුන් හොයාගෙන තියෙනවා. ඒත් ඒක පිළිගන්න බොහොම දෙනෙක් කැමති නැහැ. සංචාරකයන්ට වනයේ අසිරිය විඳගන්න දෙවෙන්දරා සපාරි ජීප්‍රතියකින් පුළුවන්නේ. එහෙම තියෙද්දි අපේම රටේ අපේ මිනිස්සු තවත් වැඩිපුර ලාභ බලාපොරොත්තුවෙන් අර අහිංසක සද්දන්තයෙක් පිටේ මේ සංචාරකයන් එහා මෙහා යවලා වැඩිපුර මුදල් හොයනවා. මේ සත්තුන්ට වෙන අපරාධය ගැන, ඒ සත්තුන්ට වෙන වේදනාව ගැන මිනිස්සුන්ට ගාණක්වත් නැහැ දෙවෙන්දරා. හැම සතෙකුටම ජීවිතේ අයිතියක් තියෙනවනේ. අපි අද ගල්ගමුවේ ඒ අහිංසක සද්දන්තය වෙනුවෙන් අඬා වැළපෙනවා. ඉතින් ඕක උතරින් ඉවර වෙයි කියලා නොරිකුට නම් හිතෙන්නේ නැහැ. නුදුරේම දවසක ආපහු ඒ වගේ අපරාධයක් අපිට අහන්න ලැබෙයි. සතෙකුගේ ජීවිතේ වටිනවා කියලා හිතන තරම් මිනිස්සු මානුෂික නැහැ කියලා තමයි නොරිකුට හිතෙන්නේ දෙවෙන්දරා. අපි හැමෝම දවසට කීප වතාවක් එහා මෙහා යන මුහුණු පොතේ සමහර සටහන් දැක්කහම මිනිස්සු විසින් පළ කරපු හරිම කලකිරීමක් ඇති වෙනවා. සමහරු අහනවා මේ ලෝකෙ වෙන ප්‍රශ්න නැද්ද අලි එක්කෙනුවෙන් ඇතෙක්කෙනුවෙන් මේ තරම් කෑ ගන්න කියලා. මට නම් මනුස්ස ජීවිතේ සතෙක් ජීවිතේට වඩා වටිනවා කියලා තව කෙනෙක් කියනවා. එහෙම කියන්න මිනිස්සෙකුගේ හිත මොනතරම් තද එකක් වෙන්න ඕනද කියලා දෙවෙන්දරා නොරිකුට හිතෙනවා. මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම සත්තු ජීවත් වෙන්න ඕනේ. සත්තුන්ට කැලෑවේ අයිතිය දීලා මිනිස්සු තමන්ට හිමි ජනාවාසවල ජීවත් වෙනවා නම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ කියලා නොරිකුට හිතෙනවා. නිතරම අලි එහාට මෙහාට යන අලි මංකඩවල දෙවෙන්දරා මිනිස්සු ජනාවාස හදනවා. කොහොම හරි වැටක් පිලිසකර කරගෙන ලොකු ඉඩමක් වෙන් කරගන්න මිනිස්සු හරි කැමති. ඉතින් එතනින් යන්නේ අලි, කොටි, වලස්සු ඕන දෙයක්. තමන්ට ඉඩමක් අයිති වෙනවා නම් මිනිස්සු කැමති. ඉතින් පුරුද්දට අලි මංකඩෙන් එහා මෙහා යන්නේ න අලි අහම්බෙන් ඉදිවුණු ජනාවාසය දැකලා එක්ක බයට නැත්නම් තරහට එහෙම නැත්නම් නොදැනුවත්කමට ඒ ජනාවාසවලට පහර දෙනවා. එතෙන්දී අලි මිනිස් ගැටුමක් ඇති වෙනවා. වැඩි දිනෙක් ගන්න මිනිස්සුන්ගේ පැත්තන දෙවෙන්දරා. හැමදාම නොරිකෝ ඒ සද්දත් අහිංසකින්ගේ පැත්තේ හිටියා. අදත් කතා කරන්න බැරි අහිංසක සත්තු ගැන නොරිකෝගේ හිතේ තියෙන ලොකු වේදනාවක්. කවදා හරි දවසක තමන්ට වගේම සත්තුන්ට ජීවත් වෙන්න සමාන අයිතියක් තියෙනවා කියලා මිනිස්සු හිතන දවසක් එයි කියලා නොරිකෝ හරි කැමැත්තෙන් බලාගෙන ඉන්නවා. එහෙම දවසක් එයිද දෙවෙන්දරා? මිනිසාසුනයි මලසේ නුවනින් එළියයි හිරුසේ පරවි වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. මිනිසාසුනයි මලසේ නුවනින් එළියයි හිරුසේ පරවි වැටිලා ඒ හිරු මල මේ දෙරනේ.
විදී විනිගුම් ගුණදම් දහසින් මියනා සතමින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝපදුලින් සැනහේ ජය පැන් පුරමින් මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී යතිලා ඒ හිරු මලමේ දෙරණේ අපි හැමෝම තවත් කෙනෙකුගෙන් දකින්න කැමති දේවල් තියෙනවා දෙවෙන්දරා. එක නොරිකුට වගේම දෙවෙන්දරාටත් පොදු දෙයක්. අපි කාගේ හරි කතා බහට ප්‍රිය කරනවා වෙන්න පුළුවන්. ගති ගුණවලට ඇවිදින විදියට හිනා වෙන විදියට ඔය හැම දෙයකම නැතත් එක දෙයකට හරි අපි කැමති වෙන අවස්ථා තියෙනවා. අපි හැමෝම මෙහෙමයි. අපි ළඟින් ඉන්න ඕනම කෙනෙක්ගෙ එක විශේෂ දෙයකට අපේ පුංචි හරි ඇල්මක් ඇති වෙනවා. පුංචි කාලේ ඒ තාත්තා මගේ ගෙදරදී දෙවෙන්දරා පාර අයිනෙ තිබිච්ච ගයක් නිසා බොහොම දෙනෙක් අත්තම්මයි සීයයි එක කතා කරන්න පාරේ යනින් නිනින් ගමන් ගෙදරට ගොඩ වෙනවා. ඒ එන හැම කෙනෙක්ම අඩුගානේ අත්තම්ම හදලා දෙන තේ එකක් පීලා අත්තම්මගේ වත්තෙන් කරපිංච කොලයක් රම්පි කොලයක් හරි කඩාගෙනයි යන්නේ. ඒ එන හැම කෙනෙක්ගෙම විශේෂම දෙයක් විශේෂ ලක්ෂණය නොරිකෝ සුරංගනා සහෝදරිත් එක්ක එකතු වෙලා හොයනවා. බාරුන් සීයා කියලා සීයා කෙනෙක් හිටියා දෙවෙන්දරා. ඒ සීයා ලීවලින් හදපු සෙරප්පු ජෝඩුවක් පැලැන්දා. ටොකොස් ටොකොස් ගාලා සද්දයක් ඒ සීයා ඈත එනකොටම අපිට ඇහෙනවා. ඉතින් සුරංගනා සහෝදරි නොරිකුයි පාරට දුවගෙන යනවා බාරුන් සීයා එනවා කියලා. ඒ සීයාගේ අපි දැකම විශේෂ දේ තමයි දෙවෙන්දරා ලීවලින් හදපු ඒ සෙරප්පු ජෝඩුව. කවදාවත් නොරිකෝ එහෙම දෙයක් දැකලා තිබුණ නැහැ. ඉතින් බාරුන් සීයා ආවට පස්සේ අනිවාර්යෙන්ම නොරිකෝ ඒ සෙරප්පු දෙක ගලවගෙන අඩුව ගාන ගේ වටේ රවුමක් හරි ඇවිදිනවා. තව එක කාන්තාවක් හිටියා දෙවෙන්දරා. ආත්තම්ම කෙනෙක් හරිම පිරිසිදුයි. ඒ ආත්තම්ම සෙනසුරාත දවසේ පොළට එළවලු අරගෙන යනවා විකුණන්න. අනිවාර්යෙන්ම එළවලු අරගෙන ගිහින් විකුණලා පහු එනකොට අපේ ආත්තම්ම හදන තේ එකක් බොන්න ගෙදරට ගොඩ වෙනවා. ඉතින් ඒ ආත්තම්මගෙත් විශේෂ දෙයක් නොරික දැක්කා. කතා කරනකොට තුන් හතර වතාවක්වත් ලේන්සු අරගෙන මුහුණේ බෙල්ලේ දහදිය පිහිද ගන්නවා. ඒක තමයි ඒ ආත්තම්මගේ මම දැකපු විශේෂම දේ. පුංචි අම්මලා නම් කිව්වේ ඒ ආත්තම්ම ආපහු යනින් ගමන්
නොරිකොටයි සුරංගනා සහෝදරටයි ගේන පැණිරස කෑමවලට අපි දෙන්න හරි පෙරේතයි කියලා. ඒ කතාවේ නම් බොරුවක් තිබුණ නැහැ දේවෙන්දරා. නොරිකෝ කොහොමත් පෙරේතයිනේ. ඉස්සර වගේම අද කියලා ඒකේ වෙනසක් නැහැ කියලා අපේ අම්මා නිතරම කියනවා. පැණිරස හරි ආදරණීයයි දේවෙන්දරා. ඒකේ හරි රෝමාන්තික ගතියක් තියෙනවා. කොහොම වුණත් දේවෙන්දරා දන්නවද නොරිකෝ දේවෙන්දරාගේ දකින්න කැමති දැකපු විශේෂම දේ මොකක්ද කියලා? ඒ ලස්සන හිනාවම තමයි දේවෙන්දරා. කාගේ හරි මුහුණක අඳින්න පුළුවන් ලස්සනම චිත්‍රේ, සුන්දරම හිනාවක් තමයි දේවෙන්දරා. කතා කරන්න පුළුවන් ඇස් දෙකක් එක්ක, ලියලා තියාගන්න පුළුවන් හිනාවක් මැවෙනකොට, ඒකත් අර මං කලින් කිව්වා වගේ හරිම රොමාන්තිකයි. හිනාව ඒ වගේ දේවෙන්දරා. සඳුදිය දෙවුන සේ සිනහව තිබුණාම නුඹ කොයි තරම් සුවදද මගේ සිත ගාව අහසට නැග රහසේන දිලිසන්නේන පුරේ පසරි සඳපාන සඳුදිය දෙවුනසේ සිනහව තිබුණාම නුඹ කොයි තරම් සුවඳද මගේ සිත ගාව මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ සෝදාහල හැකිද ගරහුම් වලගාව
සඳ දිය දෙවුල සිනහව තිබුණාම නුඹ කොයි තරම් සුවදද මගේ අහස පුරා ඇහෙන ඔබේ හඬ අපි දකින හැම හීනිකම අයිතිය අපේද දෙවෙන්දරා. ඒකට පැහැදිලි උත්තරයක් දෙවෙන්දරා ළඟ තියෙනවද? අපි දකින හැම හීනයක්ම අපිට අයිතිද? නැහැ නේද දෙවෙන්දරා? නුරිකෝ ඔය හීන කතාව ගැන හරියට හිතුවා. අපි දකින හැම හීනයක්ම අපිට අයිති නැහැ දෙවෙන්දරා. සමහර විට සමහර වෙලාවට සමහර රැයට අපි දකින්නේ අනුන්ගේ හීන. අපි හැබෑ කරගන්න උත්සාහ කරන්නේ අනුන්ගේ හීන. ඉතින් අනුන්ගේ හීනයක් වෙනුවෙන් මොනතරම් උත්සාහ කරත් ඒ හීන හැබෑ වෙන්න හැදෙවෙන්නරා. අපිට තියෙන්න ඕන අපේම හීන. බොහොම දෙනෙක් හීන පස්සේ දුවගෙන යනවා. කලින් දවසකත් මං කිව්වා වගේ දෙවෙන්දරා, සමහර හීන අපි එනකල් බලන් ඉන්නවා. සමහර හීන අපි එනවා කියලා දැන දැන දැක දැක ඈතට දුවලා යනවා. ඒ නිසා තමයි නොරිකෝ කියන්නේ අපි දකින හැම හීනයක්ම අපිට අයිති නැහැ කියලා. හීන ලස්සනයි, සුන්දරයි, මිහිරි. හැම වෙලේම හැම හීනයක්ම නෙමෙයි. සමහර හීන හරිම නපුරුයි, නරකයි, රිදෙනවා. කාලෙකදී ලස්සනම හීන වුණත් දෙවෙන්දරා, තවත් කාලෙකදී නපුරු වෙන්න පුළුවන්. එකම හීනේ අවස්ථා දෙකකදී ලස්සන වගේම නරක වෙන්න පුළුවන්. හීන කියන්නේත් අපේ හදවත ඇතුලේ දඟලන ගොඩාක් සිතිවිලි, මහරෑට සිනමා සිතුවමක් වගේ ඇස් දෙක ඇතුලේ රඟපාලා පෙන්නන දෙයකට කියලා නොරිකෝ හැම වෙලෙම හිතනවා දෙවෙන්දරා. අපි ග්‍රෑන් ඉන්දට යන්න කලින් කාට හරි ප්‍රාර්ථනා කරනවනේ දෙවෙන්දරා. සුභරාත්‍රියක් සුන්දර සිහිනත් එක්ක. ඒ විදිහට. ඒත් මම නම් හිතන්නේ දෙවෙන්දරා, සුභරාත්‍රියක් දකින හැම සිහිනයක්ම සොඳුරු වෙන කියලා ප්‍රාර්ථනා කරනවා නම්, එහෙමත් නැත්නම් සුභරාත්‍රියක් හීන එකක්වත් පේන්නේ නැති කියලා ප්‍රාර්ථනා කරන්නයි ඕන. හීන මොකටද දෙවෙන්දරා? නිින්ද සුවපත් වෙනවා නම් එච්චරයි. නොරිකොට හිතෙන්නේ එහෙමයි. හදිස්සියවත් අද රෑටත් අනුන්ගේ හීනයක් දකින්න වුණා. ක්‍රමයක් තියෙන්න ඕනේ හීන අපිටම අයිති කරගන්න පුළුවන් විදිහේ. හීනවලට අපි හැඩතල දෙනවනේ දෙවෙන්දරා. එක එක විදිහ හීන, එක එක රූප වගේ, එක එක පාටට, එක එක වෙලාවට පේන හීනත් හරි අපූරුයි දෙවෙන්දරා. ඔබත් හරි හීනයක් වගේ තමයි. සිතුම් රැලි ඔබ තනිව හිඳිවි
ඔබ මට කිසිදු කිසිවිට සමු නොගන්නා සයුරු රය ඔබ ඈත සමුදුර සයුරු තිර මා හමු වනා සිහිනයකි ඔබ නිහඬ මැදියම් නෑ නිදන නෙත් යුග සනසනා මහරි හීන දකින්න නම් අපි දැන් නිදා ගන්න ඕන දෙවෙන්දරා දැන් හොඳටම රෑ වෙලා හැමදාම වගේ අදත් නොරිකෝ කතා කරපු හැමදේම අහගෙන හිටියට ස්තුතියි නොරිකෝ කතා කරනවා දෙවෙන්දරා අහගෙන ඉන්නවා ඒකත් හරිම සුන්දරයි අපූර්වයි කොහොම වුණත් දැන් ඔබ නිදන්න ඕන දෙවෙන්දරා තවත් අවදියෙන් හිටියොත් හීන අනුන්ගෙම වේවි සුභරාත්‍රියක් ආදරෙන් නොරිකෝ යන්න එන්න සෞමිය සදසේවා මතරු සිරි බෝවා සන්සුන් ගමනේ රුසිරි බෝවා ආදරේ කොහොම මගේ රන් කඳට මම ආදරේ මගේ රන් කඳට thank you.
නොදැක බැරුවා ඔබ නැතිව බැරුවා ඔබ නොදැක බැරුවා ඔබ නැතිව බැරුවා මගේ සොය සොයා ව සනහලා සත්තකයි මං ඔබ එතැයි සිතුවා ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න පෙරුම් තිරුවා ඔබ එතැයි සිටුවා මම පෙරුම් තිරුවා ඔබ එතැයි සිටුවා මග බල බලා නිතු දව දවා රක්නත රන් මං මග බලා සිටියා ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න ඔබ එන්න ඔබ ඇවිත් යන්න ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න ඔබ එන්න ගිමන ගිමන රන් ස්වරය සිහට 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 ප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ